සුගිය සිකුරාදා දින ගැසට් පත්‍රයක් මගින් වෙළඳපළේ ඇති බිත්තර අලෙවිවිය යුතු මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 43ක් ලෙසත් රතු හා දුඹුරු බිත්තර රුපියල් 45ක් ලෙසත් මිල නියම කෙරුණා. නමුත් එම මිලට බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය විරෝධතාවය පළ කළා. ඒ සත්ව ආහාරවල මිල ගණන් ඉහළ යෑමත් සමග එම මිල ගණන් වලට බිත්තර අලෙවි කළ නොහැකි බව පවසමින් මේ හේතුවෙන් ඊයේ දින බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය හා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව වෙළඳපළ තුල ඇති බිත්තර රුපියල් 50ක සිල්ලර මිලකට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය එකඟතාවය පළ කර තිබුණා. එම බිත්තර පාලන මිල සම්බන්ධයෙන් සිල්ලර වෙළඳාම සිදු කරන වෙළඳුන් සෑහීමකට පත් නොවන බවයි පවසන්නේ. දැන් මේ බිත්තර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන රටේ මේ බිත්තර ප්‍රශ්නෙට අපිට පිළිතුරක් දෙන්න ඕනේ. බිත්තර කීයටද හරි ගන්න විකුණන්නේ කියලා ඇමෙතුමා කියනවා 50ට විකුණන්නේ කියලා. ගැසට්ටයක් ගාන දිනු 45ට විකුණන්නේ කියලා. මේ හත්තිලව කරන්නේ කොහොමද කියලා තමයි මේ රජයේ බලධාරීන් අහන්නේ අපි. අපට හරි උත්තරයක් කියන්න ඕන ඔබතුමාලා කීයටද මේක විකුණන්න ඕන ගාන කියලා. 50ද 42ද 43ද මේ අතර පාරිභෝගික අධිකාරියේ මගින් වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළඳ සැල් වැටලීම මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අත්තනගල්ල හා දොම්පේ යන ප්‍රදේශවල වැඩිමිලට බිත්තර අලෙවි කළ ස්ථාන හතරක් පාරිභෝගික නිලධාරීන් වටලා තිබෙනවා. රජයේ පාලන මිලට වඩා රුපියල් 10කටත් වඩා වැඩිමිලකටයි එම ස්ථාන හතරේම බිත්තර අලෙවි කර තිබුණේ. අත්තරංගුවටගත් පුද්ගලින් අත්තනගල්ල හා පූගොඩ අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.